ත් අපි දන්නවා මේ අතිශේ ගාම්බීර ධර්මය නිවැරදදිව මනසට අනුගත්ත කරන තාකල් අපි නැවත නැවතර පරන්න හිටිය තත්වට වැටෙන අප මනස. එක තම තමන්ගේ වර්දක් නෙමි එක විද්‍යාවශවභාාවය.ඒ තෘ්නා වශවභාාවය. එනිසා අපට අවශ්‍ය කරන්නේ අවිද්‍යා තන්නා කියන ධර්මතා දෙක අපි සාමුලිම අවසන් කරන්න. මේචර කාලෙක්කට එක කරගඩ බැරි වුණා එකරගන්ඩ බැරිවෙච්ච නිසා අපි මේ නාමරූප දෙකක ක්‍රියාවලියට ඉඩකඩල බදුන්න පුච්චලී්‍ය ජීවිතයක් ගැන කතා කරන්නේ ඇයි එහෙක් බුදුරජාණන් වහන්සේ පැහැදිරිි කරන්න. පුද්ගල ස්වභාවෙන් සුන්‍යයායහෙවත් හිස් කියන වචනය සතාගතයන් වහන්සේ පාවිච්චි කරන. මම කියන ස්වභාාවෙන් හිස් සුන්්යයි මගේ කියන ස්්‍රභාවයෙන් සුන්යයි හිස් මට අයිතිී කියන ස්භාවනත් හි ජ ආත්මය කියන සවභාවනුත් හිස් සුන්යි ස්ත්‍රියයක් කියන සභාවෙන ත්තිස් පුරුෂයක් කියන සභාාවෙන උත්හිස් සත්ති පුච්චලේ මානවයි සෑම දෙ මහිස් සුඥයි කියන දේශනාව තතාග තැන්නාසි කරන්නේ. අපිඒ සුනඥ දේකට නැති දෙයක් ඇති දෙයක් හැටියට නොපවතින දෙයක් පවතින දෙයක් හැටියට මනසට අනුගත කරගෙන අපි නැවත නැවත දුක්ක කියන සභාවයට අවතිීරණ වෙනවා. බුදු කෙනෙක් ලෝකය පහළවෙන්නේ සත්‍යා දුකින් මුදවන්ට. හැබැ ඒ දුකම් මුදවීම තාවකාලිකම සින්නමි සදාකාලිකවම සදාකාලිකෝම දුකින් මුදවන්න නං මස්කාන්ද පංචකේ පැවැත්ම නවත්තන්ඩ. ස්කන්ධ පංචකේ පැවැත්ම තමයි දුක තෂ්කන්ධ කියන්න ගොඩුවල් පහක් පංච ස්කන්ධ ඒ පහේ පැවැත්ම තමයි බුදුරජාන් වහසේ දුක හැටට පෙන්නන්නේ. අනිත්ක දම මුලින් සඳහන් කළ අවිද්‍යාවහ තන්න්නාව කියන ධර්මතා දෙක නිසා තමයි මේ ස්කන්ධ පංචකගේ පැවැත්ම තිය එහෙනම් අවිද්‍යාව කියන්නේ මොකදද විද්‍යාවට එන්ට බැරිුුණිෂ අවිද්‍යාව කියන්නේ ස්කන්ද පහේ සත්‍යය දන්නේ නිවැරදි තේරුම දන්නේ එවගේම ආයතනයන්ගේ නිවැරදි ක්‍රියාකාරිත්වය දන්නේ නේ ආයතන දොළහක්තින ස්කඳ පහක ආයතන දොළහක් තිනු අධ්‍යාත්මය හයක්තිනවා බාහිරෙන් හයක්තින ඇස කන නාශ්‍ය දිවශරීරය සිත හයයි බාහිරින් හයයි අධ්‍යාත්මික හයත් එක්ක සම්බන්ධ වෙන බාහිරින් හයක් තියෙන රූප සබ්ද ගන්ද රස්ස පහස සහ අරමුණ. එවගේම ධාතු දහටක ක්‍රියාකාරිත්‍යයක් තියෙනවා අපි තාමික හරිට දැක් අද. එවගේ සත්‍ය හටරක් තිය න ලෝකේ සත්‍යය හතරයිතෙන්. එ සත්‍ය හතර නිවැර දිශ භාාවය දැක්කෙත් නෑ. එවගේම අධිපති කවුද අධිපති ෂකඳ පංචකය ක්‍රියාකාරිත්වවලට ආයතනවල මෙධාතුවන්ගේ ක්‍රියාකාරිත්වයට අධිපති කවු්. එන්ද්‍රියන්ගේ අධිපති භාාවය දැක්කෙත් නේ. විද්‍ය තොර ස්කන්දයන්ගේ අර්ථය දන්නේ ආයතනයන්ගේ නිවැරදි ක්‍රියාකාරීත්්‍යය දන්නේ ධාතුවන්ගේ නිසත්ව නි්චීව සතයෙක් නැහැ චීවෙක් නැතිකන වභාවය දැක්කෙන එවගේම ධර්මතා හත්තරක් ලොකේ පරම සත්‍ය වශයෙන් ක්‍රියාත්මක වෙන ධර්මතා හතරක් එතමයි චතුරාරි සත්‍යය එක දැක්කන තර ඉන්ද්‍රියන්ගේ අධිපති භාාවය දැක්කෙන ඒවගේම සම්මුති ලෝකයේ මනස්ස සැරිසරණතා කල්ලා විද්‍යා එ සමුති ලෝකයෙන් පරමාර්ථ ලෝකයට මනස පරිවර්තනය කරගණන්නඩ පුළුවන්න්න විද්‍යා තර බුදුරජාණන් වහන්සේ අනන්ත ප්‍රමාණ සත්‍යය නවිද්‍යාවෙන් විද්‍යාවට ගත්තා තෘසනාව සසාමුලින්ම නැති කරන ආකාරය දශ කළා මෙ ස්කාන්ද ධාත්තු ආයත්තනවල් පැවැත්ම දුකක් හැටියට පෙන්ල්ලා නො පැවැත්ම සපක් හැටට පෙන්වා. එතම සත්තියත් හැබ අපේ වැරැද්ද අපි තාමත්ම ස්කාන්ද ධාත්තුව ආයතනවල පැවැත්ම සැපයි කියන මනසිකාරෙන් උක්තව තමයින්නේඒ ගලවන්න තමයි විශුද්ි ර්ගයක් දේශනා කරී සුද්ධ කියන පිරිසිදුයි ුද්ි කියයන හොදටම පිසුද ඒ හතක් තියෙනවා ඒ හතෙන් මේ වෙනකොට දේශනා කරන්නේ මගගම්මග ඥානදර්ශන විසුද්ියයි පසුගේ ඇහවා ඇහුවනි පසුගේව ගොඩක් අහලතිෙන එනම් දේශනා කරණ මගගම් මග ඥානදර්ශන විසුද්දියයි මග නොමග එතට මග නොම හොයාගන්න වෙලාතියෙන්යයි මෙච්චර කල් නොමග ගියහින්දා සත්්‍ය පුද්ල සං්ඥාවත් තුල ඉඳගෙන සෑම දෙයක්ම හෙව්වා ඇනිසා නොමගෙ ගිය එන නොමගින් අයින් කරලා නිවැරදි මඟට අවතීරණය කරන්නේ කථගත දමයි ඒකට කිව මගගම් මග ඥානදර්ශ ම මග නොමග ඥානය නුවන දර්ශනය දකිනෝ මගගම් මග ඥාන දර්ශනය විශුද්ධි දකි හැක අර්ථයි එනම් බලමු අපි කොහම දසිද්ධ වෙන්න කිය මේ මගගම්මග ඥාන දර්ශන විසුද්දිය ගවට ප්‍රතිපදා ඥාන දර්ශන විුද්දිය යට පස යන දර්ශන විශුද්දිය. දැම පහක් සම්පූර්ණ කරගන්න පුලන්න තව දෙකයිති. ප්‍රතිපදා ඥාන දර්ශන විුද්ධිය ඥාන දර්ශන විසිුද්දිය. මේ හරක් සම්පූර්ණ කර ඉවරයි. ද ාශ. මගමග ඥානදර්ශන විශුද්ධියද බුදුරජාන්හන්සේ දේශනා කරන්නේ අනිත්‍ය දුක්ක අනාාත්ම කියන්න මේ ඉතාමත්ම නිවැරෙදදිව විශ්ව ක්‍රියාත්මක වෙන අධ්‍යාත්මික හා බාහිර ලෝකෙ නිවැරදිවම ක්‍රියාත්මක වෙන එ ලක්ෂණ තුන හාඒ ස්වභභාවයන් තුන තුළින් කෙලෙස් ප්‍රහාාණය කරන ආකාරය. කෙලෙස් කියන්නේ ක කෙලෙසෙනව කියන්නේ අපි සිදු වෙන දෘෂ්‍ය වෙන කිිලිටි වෙන එකන කෙලෙස් එන අනිච්‍ය දුක්කා අනාත්ම කියන මේස්භාවයන් තුන ධර්මතා තුන තුළින් අපට පෙන්නල දෙන කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය ත එක ලේෂයක් තමයි සත් පුජ්ජල සංඥාව තුළ මනස හිරකරන්ගන්නේ ය විද්‍යාවගේ එනම් කොහොමද ඒකෙන් ඉස්සෙල්ල ගැලවෙන්ට මමත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අසුහාරදහක් වුණාට අපට පුළුවන්කමතිය නම් මේ ධර්මතා දෙශය එකක් පරීක්ෂණයට භාජනය කරලා සහතික කරගන්න දෙක් ප්‍රමාණුවත් හොඳට ප්‍රමාණුවත් ඒ ඇති දෙශය එකක් අපි කියලා තියෙනවා මහිතන තු දන්නවා විසිටරූප දොරවල් හයක් බාහිර අරමුණු හයක් එ දෙක නිසා හැදින සිත්හයක් විඤ්ඥානහයක් කරනුතුන එකතු කරන ස්පර්ෂහයක් ස්පර්සයෙන් නිසා විඳින විඳීමහයක් ඒ තුළ හඳුනාගන්න ස්වභාවයන් හයක් ඒ තුළ සිත බලවත් වෙන ස්භාවයන් හයක් චේතන හයක් ඒවගේ තෘෂ්නා හයක් එකසි අටක් තියෙනවා හයකුත්ති ඒවගේ විටර්කහයක් විචාරහයක් විටර්ක කියන්නේ කල්පනා කරනවා විචාර කියන්න සෑ බලනම් ස්කන්ධ පහක් පචස්කන්දය ආයතන දොළහක් අධාත්මික බාහිර වශය ධාතු දහටක් ඒවගේ කුණපකොටස් තිස් දෙකක් තිස් දෙගත්තින තයජ දාත්වයි වායෝධාතුවය පැත්තගෙන් තිබව තිස් දෙගත්යඒවගේම ඉන්ද්‍රිය විසිි දෙකක් ඒවගේම බවතුනක් බව නමයක් කා පටිච සවපාලය අංග දොළහක් අණු දෙශයකත්තිය නතරන දෙසියක සටහන් කරගට එක එක පරිීක්ෂා කරන්න මොකද සත්‍ය අබෝධ කරගන්ඩ පරික්ෂා කරන්න පරික්ෂා කරන්න නුවනින් බුද්ධිය ඥානී ඒගටිකිව භාවනා කියලා මොන භාවන දෙකටික විදර්ශන භාවන. අපි සමතය පුරුදු කල්ල සමතය තුළෙන් චිත්තේඒ ග්‍රතාවයක් ඇති කරගෙනයි මේ වෙන්න කොට මෙතනට ඇවිල්ල තියෙන්නේ මගම් මග ඥාන දර්ශන විුද්ධිටාව සමතය කරලානි එකැනි චිත විසුද්ධියද අපිරාණික නීවරණ පැත්තකින් තිීලා තියන්න පුළුවන්ල් සිත විසුද්දී පිරිසිදුයි මොකද නීවර්ණ තමයි සිතා පිරිසිදු කරන්න තොර චිත්ත විසුද්ධේද අපි කළේ නීවර්ණ පැත්තකට කලා තිබ එ පැත්තකට කල්ලා කියන්න ගත වෙන කාලයක් තියෙනව කොච්චර කාලයන් ඒලේ සමාධි කාලයේ කාලය තම සමාධික පැයක්ති යන්න පුළුවන්නම් පස් දෙන පැත්තකට කල්ල පෑසිත සමාදී සිත එකගයි තැන් පත් මොකටදමස්කන්ද ධාතු ආයතන විභාග කරන්න සිත ලෑස්ති සූදාන ඉට පස් විභාග කරනවා විභාග කරනවාැන පරීක්ෂා කරන්න කොහෙන්ද නුවනි ප්‍රඥාවේ. ඉගරිකිවා විදර්ශන ප්‍රඥාව සමත භාවන විපස්සන බාවන දෙකයිති දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි. එහෙනම් මගගමග ඥානදර්ශන විශුද්ධේද අනිත්‍ය වශයෙන් අරගන්නේ කොහොම. අප ඉස්සෙල්ලම යනො අතීතයට අපි කෙම ඊත් අතීතයන අදු උදේගත්ත අතීතරි ගිලිරයි. ඊ නැත්තම් පෙරේද නැක පසගේ සාතිය. අපේ ශරීරයේ රූපස්කන්ධයක් ක්‍රියාත්මක වුණාද හෙම නැත්තන් පටවිධාතුව ඉපද බිඳුන්නා ආපෝධාතුව ඉපද බිඳුනත් තේ ජෝධාතුව ඉපද බිඳුන වායෝධාතුව ඉපද බිඳුනාද නුවින්ල රූපස්කන්තය එදැම් පිදවී. මොකද අතීත නැත්ත පෙරේට තමන් හැසිර චාකාරයක් දකින. රතීතයේ තමන් හැසිරි චාකාරයක් දකිනවනං ඒකට කිවවා බුදුරජාන් වහන්සේ දිට්ටි. එ දර්ශනය වැරදි. එහනම් මොකන්ද නිවැදි දර්ශනය. නිවැරදි දර්ශනය තමයි මේ රූපස්කන්දයට අයිති ශක්තින් හතරයි එතැන පටවී ආපෝත් චේචෝවායෝ තදගතය දීරගත්තය උසනේවාතය. ර. අභිධර්මය බුදුරජාන් වන්සේ පැහැදිරිව දේශනා කළ මේ ධර්මතා හතර නිසා පවතින්නවු තව ධර්මතා විසි හතරක් තරේ ධර්මතා හතරත් එක්ක විසි අටයි එකයි රූප විසි අටක් කිබේ. ඒ ධර්මතා හතර නිසා පවතිනව් එකන මහාභූත හතර නිසා පවතින්නව් පාදා යරප විසි අතරක් එහම නෙමේදති එම තමයිතින් එනම් පෙරේ දහව පසුගිය සතියේ මමද හිටිය එමනැත්තන් අර පටවිධාතු ඉපද බිඳුුණා ආපෝධාතු ඉපද බිඳා තේජෝධාතුව ඉපද බිඳුා වායෝධාතු ඉපද බිඳුනත්. අදර බල ඒ බලන්න තම ඇරවෙන් කරන්න කිවේ. රූපස්කන්දයම ඒකත්තයෙන් ගත්තොත් වැරදිී කමන්න එහෙම ල්ලවස්ථාවද වන්න රපස්කන්දය මේ එකක ගත් ප්‍රශනයන්නේ ොද එක පාටම දකින්න බැරි නිස එම නැත්ත රූපස්කන්දේ බෙදුහාම අි ධර්මය බෙදුහා විසි අයටකට ෙන් කරන්න පුළා. එම නැත්තත් තිස් දෙකට වෙන් කරනනය ඒ පහසුනි කෙස් ලොම් නියද සම් මස් නහර දැම තියෙනවානි එකකට එකක් වෙනස් නේද එකකට එක වෙනස් ඒ සම්මුති රෝකය ඇේ පරමාර්ථය ලෝකයඔක්කම එකයි කෙස් කියලා අර පටවිධාතු ඉපදබිඳෙන අපපෝධාත්තුව ඉපදැබින් දෙෙන තයජෝධාතු ඉපදැම්බින්ඳෙන වායෝධාතු ඉපදැබින් දෙෙන සභාවයට තම අපි කෙස්් කියලා නමත් දුන්නේ. ඇයි අර නිවැරදි ක්‍රියාවතාම මනසට අනුගත වෙලා න්නේ. මනසට ස්ථාවර වෙලා නැහැ. ස්ථාවර වෙලා නැති නිසා අපි ස්තාමත් හඳුන ගන්නේ කෙස්සැටිට. කෙස්ද තියන්නේ. මොනා අදති කෙස් හැදුවිය මොන ඇද ධර්මතා හතරින් එහෙනම් ධර්මතාහත්තරෙන් හදපුදේන කෙස් කියන් එන තොර නිවැරදි අර්ථයට යන කොටපි නිවැරදිව හඳුනා ගණ්ඩ යනවනං හඳුනා ගණ්ඩ තියන්නේ අර ශක්තියන් හතර එත ශක්තිීන් හතර ස්වභාවය තමයි ඇතිවනශනෙන් නැතිවීම ඒ ඇතිවනශනය නැතිවෙන ෝක. නැතිවෙනවා කියන්නේ එක ආවිශ්‍ය අපි කියලදී ලතිනු මිට කලින් චිතක්ෂණ දාහතයි චිතක්ෂණ දාහතක් කියනෙ ම පසුග දේශනා විට් කලා ඇබැයි දැනුත් දේශනා කරනවා චිතක්ෂණ දාහතක් කියන එක තාමත් දන්න කොච්චර කාලයද කියලා සිතක් ගත වඩ යන කාලයය චිතක්ෂණ දාහතක් කියයන් සිතක් ඇතිම නැතිවෙඩ යන කාලය එට කියන චිත්තවීති කියලා චිත්ත කියන්නේ සිත වීතිය කියන්නේ දිගේ එකක් ඒ පටන් ගන්නේ දැන් අපේ මේ වර්තමාන මේ ස්කන්ධ පහේ ප්‍රවෘතිය පැවැත්ම ගෙනියන්න සිත ඕනන සිතනතුව ගෙනයන්න බැ මේ පහේම පැවැත්ම ගෙනයන්න බැහැ එනම් මේ පහේ පැවැත්ම ගෙනියන්න මුලින්ම හටගත්තේ අ ප්‍රතිසන්දි විඤ්ඥානය මවුකු සෙබැසගත්තන ප්‍රතිසන්ධි විඤ්ඥානය එදවැටේ ප්‍රතිසන්ධි විඤ්ඥානය අරමුණක් තිබ්බන්නේ සිතට අරමුණක් ඕනෙ සිතට පවතින්න අරමුණක් නැතුව සිත පවතින් නැහැ. එදොට ඒ ප්‍රතිසන්ධි විඤ්ඥානයට අරමුණනේ පෙරභවි අවසාන අවස්ථාව සිතයි ඒට කියන චුති සිත කියලා. වර්තමාන භවය පළවෙනි සිතට කියන ප්‍රතිසන්ධි විඤ්ඥානය කියන චුති ප්‍රතිසන්ධී බව දෙක සම්බන්ධ කරන්න එකම ආරම්මණයකි. එතකොටඒ සිත ඒ ඇතිවෙච්ච වනයෙන් නැතිවෙනවා එහ දැම් පවතින්නේ දැම් පවතින්නේ මේ ඉන්ද්‍රිය පහෙන් අරමුණු ගන්නේ නැති වෙලාවට පවතින්නව සිතක් තියෙනවා ඇන් රූප දෙකල සිත්හ දෙන්නේ නැති වෙලාවල් කියනනි පනින් ශබ්දහලා නාශයෙන් ගත සුවඳ විඳල දිවෙන් ග්‍රස විඳල සරීරයෙන් පහසල් ලබල සිත්්හ දෙෙන් නැති වෙලාවල් කියනවා ඇන් ඉදගියා සහි නැති වුණ බවේ පැවැත්මට අවශ්‍ය අංග්‍යයක් වසයෙන් සිත පවතිනවා ඒටගෙන බවංග සිත කියර දැම් පැහැදිරිිට. එතකොට චුත්ති ප්‍රතිසන්ධී බවාංග කියන මේ අවස්ථා තුනේම තියන්නේ එකම අරමුණ කෙල්ලිච්ච සිටයි තේර නිින්දගම තියන්නේ සිත ඒආරම්මණන තයි තින් ොකද සිතට පවතින අරමුණක් ෝනේ අරමුණක් නැතු සිර පවති බ තේර නති කියන එතක්කොට එහෙනම් බවාංග සිත සිත හදන් ජිපේ අපිට. ඒ රෝප බල සිත් හදන එකක නෙද කරන්න බලන කෙනෙක් නෑන ද පිරිිබඳව සහතිකයි බලන කෙනෙ නෑ කියර සත්‍ය වසයම නෑ බලනගෙනෙක් පෙනෙනගෙනකුත් නේ දකින කෙනෙකුත් නේ බැ සෑරූපැණසා සිතක් හැදෙනවා හැද නැද්ද ඒකන මේද නිවැර දික්‍රියාව ඒ තමයි නිවැල දි්‍රියාව එ වඩ අරදැ බවාංග වශයෙන් පවතින සිත තියෙනවන ඒගවටේ නවස් තක් සිට ඇතිවන චනය නැති වෙන. න අර බුදුරාන්ස උදේවේ කියලකිව උදේ කියනන්නේ හටගන්න වය කියනෙ නැති වෙන ඒකන පෙ දෙනවා බිඳෙනවා දෙම ර පට විධාාව ඉපද බිඳින ම කිය දේ වගේ බවාංග චලන එතර අතීත බවාංග ඒ සිත චලනය වෙන හෙල වෙනවා මොකද අලුත් සිත් පරම්පරාවකට සිත යොමු කරන්න හරිද ඒකට ගැන බවාංග චලන කියලා හොලබනවා බංග පච්චේද කියලා තිනවා එකක කියන්නේ බවාංග සිත කරන ොතකට එතවු උපදින්නේ ඒ බෞංගු පච්චේද කියන සිත චේදනය කරන්න පචතාවර්ජන පංච කියන පහයි ආවර්ජනයකන්නේ පරික්ෂා කරල බලනො ඇහ ගරූපයයක්දද කනින් සබ්දයද නාසයෙන් සුමද්ද දිවෙන් රස්යද්ද කයම් පහසද ඔනි සිහට ගන්න තොරගරගෙන පංචත් ආවර්ජන සිතගේ ඒ සිත ඇතිවෙන සනයෙන් නැතිවෙන ඇතිවෙන සනය නැති වෙනක ි කියම සෝත විඤ්ඥානයක් කියලා සබ්දය පිළිබඳව සිතා එකට කියන සෝත විං්ඥානයක් කියන දැන් සබ්දය පිළිබන්ධව සිට ඇ ඇතිවන සනය නැව වෙන එක තම ි තේස භාවය හැබයි අරමුණ අපි පිළිගන්නවා ඇයි පිළිගන්නේ සබ්දය මිහිරී සබ්දය මිහිර වනොත්තේ අරමුණ පිළිගන්න දැනැද්ද පිළිගන්න. ඒ පිළිගන්න අටිකව සම්පටිච්චන කිය ි න පිළි ඊට පස්සේ සිත ඒ සිතක් ෂනය ඇතිවන තිවන තිවන න නැවෙන. ඊට පස්සේනව සිතක් සන්තීරණ තීරණය කරනවා ආය හට හරි හොදයි හඬ ලස්සනයි හඬ මිහිරී එමෙන් නැද්ද ඒ ඇවිල්ල සන්තීරණ තීරණය කරනවා. ඊට පන්සේන මනෝදධ වර්ජන මනසින් තමයි කක්කොම කරන්න මනසි මනෝතා වර්ජන ඉට පස්සේ තීරණය කරනවා එක මට වනි. එ නැදීම ඒවැට ගැන බොත්ත පන කියර නිශ්චය කරන නිශ්චි කනය එක මට ඕන ඒ මිහිරි හඬ එක ලස්ස නැක මට ඕනේ ත්‍රබොත්තපන ඉට පස්ස ඒ පිරිිබන්ඳව නැවතත් සිතන නවතත් ිතන නැවතත් සිතන නැර හඬ මිහිරි නම් සිත තන පරැදිලද නැද නැවත නැවතන ඔයවිදිට හත් පාරක් යනවා ඒ හතට කිය නෝ ජවන් කියර ජවන් හතයි ඊට පස්සේ නවා තවසිද දෙකක් අරමුණ තදිින් ගන්න දරම්මනක දැම සිතක් හටගන්ඩ සිද්ධවෙච්ච එකන වීටයක් මේ විස්තර කළේ ඔය එකකට එකක් ධර්මතා ප්‍රත්තය උපකාරය. අතීත බවාන්ගේ පැවතුන නිසා තමයි බවාන්ග සිත ස හ නැත හොලන්න බැ පැවතු ත. ඒ හෙලවිච් නිසා තමයි අලුත්සිත් පරම්පරාවගට ගම කරන්න තමයි චේදන විතරේ අරකයින් කරපොඩ්ඩකට බව මගු පච්චේද. පචතා වර්ජන අසෝත විඤ්ඥානය. එත සද්‍ය පිළිබඳදවත් ට ගැන සබ්ධරම්මණය දොර ස්ෝත විඥ්ානය සම්පටිච්චන පිළිගත්තා. සන් තීරණය කළ නිස්්තේ කරා මට ඕන දැහම වෙනවන වොත්තපන ජවන් එතකොට ඒ පිළිබඳව නැවත නැවත නවත සිත් හතක් කට ගෙන එඉට පසේ අරමුණ අදින්ගන්නවා කර්මයක්. ඔන්න කර්මයක් ත ලෝබය නැද්ද ඒක ලැබුන් නැත්ත තරහ නෙද්ද එති ඒදකට ඉඩේ දුන්න කවුද මෝහැයි එක තමන් අයිටි කර ගත්ත හාම ඒකුන් ගන්ඩි සෙල්ලමං ගත්තඒංගීත හන්ඩි ඒකල්න් අඩුග ටිල්ල මං ඊට වැඩිගානත්්දීල ගත්ත මාන නැති මේ න පිළිබඳව දන්නත් න සබ්දය පිබඳව දන්නත්න එකට උපකාර වෙච්චාර සංගීත බහණ්ඩිය දන්නත්න නිවැරදිව දිට්ටි මෙන්න කෙලෙස් ක්‍රියාත්මක වෙන හැටි තේරෙන දතට දිට්ටි ද එතකොට බලන්න මේ අතීත වාංග භංග චල්න්න බංගුපච්ේද පංචත්තා වර්ජන සෝත විඤඥාන සම්පඩිච්චන සන්තීරන වොට්ටපන ජවන්හතයි තදාරම්මන දෙකයි දාහතයි. ඔය දාහත තමයි රූපය කාශශ දැන්තේරනවද සතර මහදහතුන්ගේ ක්‍රියාවලිය ආයශ වය දාහතයි එතන දාහතත්තියන. බලන ගැකල් හරි දාහතත් යන. අතීත බා භවං චල්න්න බංගුපච්චේද පංචත්තා වර්ජන. ඒ සොතවිඤ්ඥාන එදෝට සම්පටිච්චන සන්තීරණ වොත්තපන නි්චය කර අටයි අටයි ජවන් හතයි පහළවයි තධරම්මන දෙකයි දාහතයි. ්චිතක්ෂණ දාහතක් කියයන්නකොට තමයි එ චිතක්ෂනතුර චිතක්ෂණ දාහතක් ගෙවිලා ඉවරයි එ චිතක්ෂණ දාහත ගෙවිලා ඉවරනට අර රූපය තමන් හපු කනෙෙන් හපු සබ්දය ක එකටිගෙනන සබ්දරූපය කියලා එහෙදක රූපයක්ත් වේ වගේ එ හෙයායු කාලෙච්චරයි කාල ප නිත්‍ය දනිච්චේද. මෙන්න මේ ස්වභහාාවය මනසට අනුගත කරගන්ට මේ මගම්මක් ගඥාන දර්ශන විශුද්ධිය.ඇද අපි මොකේටද මේ ඇලෙෙන් හදන්න. පවතින දේකට දෑ එලෙන්නේ නොවතින දේකර දෙලෙන්නේ. එලෙන සිතරිකි වෙත් තෘෂ්නා කියලා. මේ ක්‍රමය නිවැරදිව නොදකින සිතටික අවිද්‍යා කියලා දැතොට ප්‍රධානම ක්ලේෂ ධර්මයන් දෙකක් සිත තුළ ක්‍රියාත්ම කනෙද්ද අවිද්‍යාවටආර්ශත් එකක තක්ෂණ ත් ඇතිව නැති වෙනවා නිත්‍ය ධනිච්ච බාහිරින් දෙයක් බල බාහිර දෙේක විනාශ්‍ය අනිත්‍යයි කියල දකිනෙක්ක තුළින් නිවන් දකින්න බෑ. එකත් අනිත්‍ය තමයි සහෝදරය මැරුණ අනිත්‍යයි ඒ තුළින් නිවන් දකින්න බේ නිවන්දකිින්ඩනම් මෙ පරමාර්ථ ධර්මයන්ගේ සිදුවෙන නිවැරදි ක්‍රියාවලිය දකින්න ඕන. එතකොඩ අනිත්‍යය කියන එක මනසට දර්ශනය වෙනවා අනිත්්‍යය කල කොච්චර හිතුවත් අනිත්‍ය දකිනවද අනිත්‍යය කියනක දැකලතේරුම් ගණ්ඩෝන එක ඇයි දකල තේරුම් ගණ්ඩ කියලා බදුරජන් වස දේශනා කරින්. දැක්කහම සහතිකයි නොදැකින තාක්කල් සහතිකයක් දෙන්න පුළුවන්ද නිවැරදිව දැක්කදාට අන්න සහතිකයි අන්න සිතර අනුගතයි පැහැදිලි පිරිසිදයි මම දැක්කා ම ධර්මය දැක්කාඒ දැකල තීරණය කරන්න එනම් පසුගිය සතියේ අපික අතීතරයට ගිහි ඉිවරයිනි දෙක අයනෑ ජීවිත කව දාවක් එනවද තොරේගේ ඉවරයි එනවා අතීත මේ අපිැ රූපස්කන්දය ගමක ද රූපස්කන්ද අපි කෙස් ගමකු පටවිධාත ඉපද බිඳුනා ආපෝධාතුව ඉපද බිඳුනා ත ජෝධාතුව ඉපද බිඳුනා වායෝධාත්තුව ඉපද බිඳුනාද කෙස්්වල පැයවත්මන්ද තිබි මකද තිබබේ ඒ ඉපද බින්දනිට තුර අපි දන්නවා අර චිතක් සනදාහතන එතුර මේ ධර්මතා හතර නිරන්තරය නොවනුන්ට ප්‍රත්්‍යේවීමෙන් මේ හැදුව. හැද කස්සි හිතන ධර්මතා හතරයි තව හතරත් තියෙන වර්ණ ගන්ධ රස්ස ඔංචා හැබ එක අපට යිතින්නේ ඇයි අයිතිනය කයට අයිතිහක්ක පාලනය අපට යිතිත්න්නේ ඇයි පාලනය අපිට ඉතිනය කියෙන් ජීවිත ඉන්ද්‍රිය රූපෙන් පාලනය කරන්නේ ජීවිතය කියන්නේ පැවත්ම ජීවිතයැන මේ පැවත්මට නි ජීවිතයකයන් වඩා ඉද්‍රිය කියන කවද මේ ජීවිතය පැත්මට අධිපති කවුද කර්මයයි ආශ්‍ය තීරණය කළේ කවුද මමද කර්මයද ආයු කාලය කර්මය තීරණය කන උස්නත්වය තීරණය කලේ මද කර්මයද උනත්වය පැවැත්ම කර්මය කර්මද චේදෝධාත්වය අවසානයන් මේකන්ත ප පංචක පැවැත්ම අවසානයයේ ආවිශ්‍යය අවසානයස්කන්ද පංචිකය පැවත්ම අවසානය නෙමීද. විඥ්ඥානය පැවැත්මි අවසානය ෂස්කන්ධ පං්චිකේ පැවැත්මය අවසානය නෙමීද. එතුර විඤ්ඥාණය කැන සත්්‍යයෙදද ද ප්‍රත්්‍යයෙන් හට ගත ධර්මයන්ද. ප්‍රත්්‍යයෙන් හට ගත්ත ධර්මය මොන ප්‍රත්තියෙන් නාමර උපච්චය වි්ඥාන. නාමරූප දෙකවුඩයි විඤ්‍යානය තියන්නේ. එහන් දැන් අපි අතත පෙරවපයන පසුගිය සතියන දෙතොර පසුග සති මමද හිටිය මේ කෙස්ලොම් නියදත් සම්මස් නහර ට ලොදෙතන විස්සක් තියනවා කෙල සෙමසටු කඳු දහඩියල්ලේ සැරවාදී දොළහත් වයනවා තෙස් දෙගත්වීන දෙතො තිස් දෙකේ ක්‍රියාකාරරිත්‍යයද තිබුණේ මමද හිටිය තිස් දෙකේ ක්‍රියාකාරෙත්්‍යය අර පටව්‍යාපෝත් චේචෝවායෝ කියන ධර්මතාහතර ඉපද බිඳින්උනාද නැද කොච්චර කාලයක් තුළද චතක්ෂණ දහතත්තු බුදුරජාන් වහන්සේ දේශනා කරනම් මහනිනි රැවට එඩපා ක්‍රියාවත්තියෙන දුකක් තියෙනවා ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙන දැපි මොකක් කියලද මේ හිතාගෙන සත්‍ය එක් කිය පුච්චරය එක් කියලා මානවයෙක් කියලා ලදරු එ කියලා ස්ත්‍රයක් කියලා පුරුෂයක් කියලා ළමය එක් කියලා තරුණ වස කෙනෙක් කියලා වයවෘර්ධ කෙනෙක් හැටියට ඒ සම්මුති ලෝකය සම්මුති ලෝකය මැති දැන් ක්‍රියාපහදද තියන්නේ සතයගේ පුච්චලේගේ පැවත්මත්ත තියන්නේ. රදි මොක වේදනා වටගත්ත ස්පර්ශ ප්‍රත්තේ මම දෙවිදින්නේ ද ස්පර්ශය නිසා විදීමේ සිතක් හෙනවද විදීමේ සිතක් හදන්ඩනං ස්පර්ශය වඩෝන ඇට රූපයක්ක් ස්පර්ශය වෙන්න තු හංවි දින්න බේ පුළුවන්ද කට සබදයක්ක් ස්පර්ෂනඕුනත් කනක් විදින්න පුළුව ටස් ගඳ සුවඳක් ස්පර්සවෙන්න ඇතුව කොමද නාශෙන් විදි. දිවට රස්සයක් ඉස්පර්සවෙෙන් ඇතුූ කොමද දිවෙන් විදින්නේ විදිෙන පුච්චලයක්කෝ ද මේ ධර්ම තත්තුන ඇකැන විදීමේ සිත හා දිව බාහිර රස්සය කොටස්තුනත්තිී න කොටස්තුන එකතුව නෝගත්ති එකට මම කියල දෙයක් ඇතුර කරගත්තා. එතුවට විද්‍යාද විද්‍යාද එනම් ස්පර්ශයට ආශයකචතක්ෂණයයි විඳීමේ සිතට ආශයකචතක්ෂණයයි ඇතිවනසනය නැතිවෙන නිත්‍ය දනිත්‍යයද. ඒ සභභාව මනසට අනුකර එත වට පසුගිය සතියේ හිටියේ මමද එම නැත්තන් ස්පර්ශය නිසා විඳීමේ හැදු නද නැද්ද. විඳීමේ ක්‍රියාවල අදද තිබ්බි. මමද විින්දී මමත්තය තුළ හිඳගෙන බලන තා කල් මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. එස්සල මත්්‍යය උගුල්ලදාණඩෝ තේරෙනමත බුදුරජාණශ පැහැදිරීමම දේශන එතකොට ඒකා අපි සහාතික කරගන්නව අතීත වර්තමාන අනාගත. එතකොට දැන් හෙට සිද්ධ වෙන්නේ එම තල්ලබන සතියවන අපි හැටගම් ද හෙට සිද්ධ වෙන්නේ හටත් මමද ඉන්නේ ඒම ඇත්තම්ම කෙස්සලාර සතර මහ දහතු වන් ඉපද බිඳිවද. කෙස්සල ක්‍රිය ආකාරිත්වය අදතින් නෑ. සත්‍රමහතාතු ඉපද බිඳෙන කොච්චර කාලකින් චිතක්ෂණ දහතත් තුළ. නිත්‍යද නිත්‍යද අනිත්්‍යයි. එන දුකයි කලවබෝධ කරගන්න කොහොම. ඉති ඉපද බිඳෙන සභයමන දුක ඒ වගේ සනයක්ෂණයක්ෂණයක්ෂනයක් පාස ඉපද බිඳෙන වනං ඒ සැපදද නෑ හොඳයි ක්‍රියාවේ කෙලවරට අරගිම් බලනෝ දුකක්ද සැපද තියන්නේ කියලා හෙට ක්‍රියාත්මක වෙන්නෙත් මේ ධාතු හත්තරි ක්‍රියාවලිනි කෙස් කියලා හරි. ද කෙස් කියලා දැනගත්ත මොකෙද අප. සිතින්නේ. ද තොර සිතයිකායයි නෙමේද ක්‍රියාත්මක සිතට කිව නාම කියලා කයට කිව රූපතිලා. ද නාම රූප දෙගන්න නෙමේද තින්නේ ඒතු නාම රූප දෙකේ ක්‍රියාව පටන්ගත්ත තැනට අප යන මනසි මේ විභාග කල බලන සත්‍ය ද අත්ත්‍යයදම බුදුරාන් වහන්ේ දේශන කළ ති. ර සත්‍යයක්කින්දන අපි පිළි ගන්න සත්‍යයක්න තවයි පිළිගන්න ඇතම් පිළිගන්න න ඩ එනං මේ සතර මහදාාතුන්ගේ ක්‍රියාතු වුණ නාම රූප දෙකන මේ දෙතන ක්‍රියාත්මක වන්නේ සිත කෙ සඳුනගත්ත සිටින් දොර කෙස් කියනෙ රූපධර්මය රූපක කියන්නේ සත්‍රමහදහාද එතුට සිතයි සිත ක්‍රියාත්මක වෙන තාකල් කෙස්ගයදී සිතේ ක්‍රාආකාරිතය නැවතිච් ගම කගැ වැඩයිද එන නාමරූපද දෙගන්න නද ක්‍රියාත්මකවේ පටන්ගත්තේ ප්‍රසන්දිි විඤ්ඥානයක්තික්කන ප්‍රන්ද විං්ඥායත්තක් කනද පටගත්ත මේ නාමරපදක ක්‍රියාාවනි එක දන්න නවැට ඕනත් හොදර දන්නව. තුර නාමරූපදක ක සිද්ධ වේගෙන යන යි කාලය තුල නෙමේදමඉද්‍රියන් හය පහල වනේ. ඇසකන නාසි ද්දිවස්සරීරය සිත ක්‍රියාකාරරිත්තය ඒක. ාහිර ලෝකයත් එක් සම්බන්ධ වෙන තැනට එනකම් වර්ධනය වුණට පස්සේ බාහිර රූප ස්පර්ස වුනාද නැද සබ්ද ගන්ධ රස පහස අරමුණ ඉස්පර්ස වනාද නැ සලායතන පච්චා පස්ස ආයතන හත් වී න ඉස්පර්සණ හයයි එ ඉස්පර්ෂ හයක්තියන නම් විදීීම හයයි හරිදද ත විඳීම් හයක්තිී න නම් එලීම් හයයි ය ඉවිඳන තැන ඇලනසි තක් න නැද්ද ූපයේ ආස්වාදේ මඳද ඇලුන් ැද්ද විඳින තැන ඇලිලනි සිත ඇලවල් ඒට මොකක්තිගේ තන්නා වේදන අපච්ච තන්නා ඒ උපාධන කර කම අ ජවන් හතක් ගිල්ල තදාරම්මන දෙකක් වසේ ඉගත්තඒක උපාධනයි ග්‍රහණය දැඩිකරගෙන න්න තදිින් අල්ලගෙන් එකට ඇල්ුන තන රූපයට ඇලුුණ හිදන පිළිගත්ති සම්පටිච්චන සන්තීරණය කළේ තොටයි කරූපයට ඇලුන හිදන්නේ මන සබ්දියයට ඇලුුණ හින්දනි එත වට තන්නාපච්ේ පාදාාන ග්‍රහණය ද කරගෙන ඉන්නවා උපාධානපච්ච බව උපාධානය ප්‍රත්ථයයි භවයට මොනභ කර්ම භවයට කර්ම කරන්න උපාධානය නිසා තමයි කර්ම කරන්නේ කර්ම භාව ප්‍රත්ථය උපත්ති භවයට උපති භය ප්‍රත්ථය ජාතියට පහළ කරන්න පහල කිරීම ප්‍රත්තියයි චරාමරණබලට දැන් එතුකොඩ ක්‍රියාවක් හදුකක් තියෙනවද පුද්ගලය ගුඩ වෙන දෙදදමි හොදර බලට ක්‍රියාවක් සාදුකද්දතින් ඇ ජනාාමරණ ගීන්ඩාල නෙතින් ද මේ නාම රූප දෙකේ ක්‍රියාවරගෙන ගිල්ලා දැම් මොකද වෙලා තියෙන් ජරාණනද්ද කෙස්්ටික ඉදිලා හම රැලි වැටිලා කංයෙහි මඩු වෙලා ඇස් පෙනි මඩු වෙලා අතපයි වලංගු නැති වෙලා කොන්ද කුදු වෙලා ෙද දතටිලා දැනදද ජරාණ වයාාදිී නැ අවුරුදුග අරු දෙදක මමානත්්‍යය මාසයදදා ගන මොකට මෙ නොපේනෙන දෙයක්න වෛරසය මේ දස්තර මහ හදරධන ෂ පන් ඒතු බලන වාදිි මේද මේ කළඩක් විතරද මේ ලෝකෙතින්නේ මොනතර ලෙටද ිෂ්කන්ද පං්චගේ කායික මානසික දෙකටම ලිඩනේ එතට ව්‍යාදිී ජරාව්‍යාදිී මරණ මෙරෙනි කොය ර චිතක්ෂණ දාහතක්කක ච දක්ෂණයඇතුළ ඇතිව නැතිවෙන. අවුදු හැට හත්තෑවක් ගීල නෙම ඇතිවන නතිවන් ඉපදිච්ච තැන ඉඳල එතන ඇතිවුණා අවෞුදු හැත්තෑවකසුව ගිල නැතිවුුණාද. න ජාතිපච්ච හටගන්න තැනමතියන්නේ චරාවහ මරණය. එතන මරණේ. සෝක? ටු ැ දුක්ක දෝමනස්සය මොනතර ආවද දේවා සැපහෝ සතුට හැටියට පිළිගන්නවද. ද දුක දෝමනස්වයන් හැටට පිළිගන්නවද දැගන් දාලා නතින් සත්‍ය දසත්යත් එතමයි දුක්කාර සතය ඇයි එතනට ගී අරමුණ පිළිගත්තනීද එතන තමයි ඇලු සිතය ම පිගත්ත ැන ඇලුණන ඇත දල මටන් ගත්ත දමංකනේ බාංග චලන්න බංු පපච්චේද පචත්තා ර්ජන චක්ක වි ඥාන සම්පටිච්චන මන ත සෝත විඤඥාන සපටික්චන පරිචන ගැන පිළිගන්නවා පිගන්න හොඳ හි කිය ර පිාන්න තැන සිට ඇල්ලනි තන්නාව පටන්ගත්තා නැද්ද රහතන් වහන්සමකද කරන්න රහතන් වහන්සේට තීද බවංග සිත තියන. ඒ වර්තමාන ස්කන්ධ පහ ක්‍රියාත්මකයි රතන් වහන්සට තිෙන අතීත බාමංග චලනය තින හෙලක හෙළවෙනවා බාගු පච්චේද එක කපලයින් කරනවා සිතක් හදන්ට එතවඩ සෝත විඤ්ඥානය රහතන් වහන්සට සබ්දනවා සොත විඤ්ඥානය හටගන්න ද කරුණුව තියෙන එකතු කන්න තැ ස්පර්ශයයක් තියනවා හැබ එච්චරයි සම්පටික්්චණනෑ පිළිගන්නේ අරමුණ පිළිගන්න ඒයි සබ්ද න්න කනක් දන්න පාතන්වා කනා කියන්නේ රූපය අවබෝධ කලා හේතු අවබෝධ කලා රූප නැතිකිරීම අවබෝධ කලා නැතිකිරීම මාර්ගයවබෝධ කළ එක්්‍රියාකාරිත්තය එනි වැරදිව දන්න දකින සාරමුණ පිළිගන්නේ අරමුණ පිළිගත්ත නැත්තන් තරණය කරන්න බැහැනි පිළිග්ඩ පැතිරණය කරන්න හොඳයි කිය එට තමන්ට ඕන කිය නෑ තුර පිගත් නන්. මට අවශය කියන සිතත්ම ඔොත්ත පැන නිශ්චය කිරීමන්නේ එතවට ජවන්නේ නොද න අරමුණ තදිින්ගනීමේ නොද ඔ තමයි නිවන කියන්නේ ඔව තමයි නිවන කියන්නේ අරමුණ පිළිගත්තාද ප්‍රවෘතියයි දැන්තේ නද දැම්මොකද කරන්නේන දෙකල තීරණය කරන්න ඕන දැම කිව්වට අප දන්න ලට බැකගවා අරමුණ පිළිගන්න. ලස්සන් රූපයක්දැ එක්කෝ ඒ සජීීකක්වවෙන්න පුළාඒ අජීවී එකක්වෙන්න පුළා වටින් උපකරණයක්වෙන්න පුළ පිළිගන්න නද්දරමුණ අරමුණ පිළිගන්න ගොටම සිත ඇලි ලබරයි හැබැ චිතක්ෂණයයයිඇක චිතක්ෂණයයක් තුළනි අලවන්න පෙන්නේ දරරමුණ පිිත් රාතන් වස පිළිගන්නේඒ ගැන තන්නාව ශය කල්ලනි තෘෂ්නාවවසන් කල්ලා තන්නාව අවසන් කලා කියන අවිද්‍යා අවසන් ද තේර නදොරහත්ව කොම කියඇ රාහතන් වවාසටයි ප්‍රවෘති යන්නේඒයි ප්‍රවෘතියන්නේ කිව සිත එල්ලන්ඩ අරමුණක් නෑ අවසාන අවස්ථාවදි සිත එල්ලන්ඩ අරමුණක් ඕනි අරමුණට තම කර්ම කියකෙන් පැහැදිිද කියෙනෙක් දරහතන් වහන්ස පිළි අරගන්නේ ඇ රූපදය කළ සම්පටික්්චන නෑ සබ්දහල සම්පික්්චරණය පිළිගන්න හ ඇයි පිළිගත්ත තැනෑලනවා එතු නාසයෙන් ගඳ සමුද දැන නොරතන් වහන්සිට. ඒව තින ඉන්ද්‍රියන් කකිරත්මද නැබැ පිළිගන්නේ අුණ පිළිගන්න ඇත පිළිගත්තගමන් ඇලි නොසිත දිවෙන් රස්ස විඳල අරමුණ පිළිගන්නේ. සාරෙන් පහ සලබලා අරමුණ පිළිගන්නේ මනසින් අරමුණක් කර අරමුණ පිළිගන්නේ ඒකට මොක දික කියන්නේ. ාරු චරියයට කිවේ. මකදද ධාරච්චරයට කිවේ. දිිට්ටේ දික්්ට මත්තා. සුතේ සුතමත්තා මුතේ මතමත්තම් විඤ්ඥාතයේ විඤ්ඥාතමත්තා දිට්ටේ දිිට මත්තන් කිවේ දැක්කන දෙැක්කා. හරි දෙතවට. ඇහුනන ඇහුුණ දැනුනනම් දැන අරම ගත්තන ගත්ත පිළි ගැනීමක් නෑ. ැ පිළිගන්න නත ච තක්ෂනය තර නිතිත්‍ය නිති්‍යය දෙක. පිත්ව දුකයිද සැපයිද දුකයි එතුර පිළිගත්ේ නැතන් අයින් කලේම තන්නාව එතට දැන් පිළිගත්ත දැ පෙන්නුවන ජරාමරණ එක සත්‍යය ද සත්්‍ය ඒතන දුක්කාර සත්‍යය අරමුණ පිළිගන්නේ නැති තැන මනසි තිබබ එතමයි සමුදාාරය සතතිය. පිළිගත්තන තන්නාව දොර තන්නාව නමේද සමුදධරරි සත්‍යය දුකාරි සත්‍යය දුක සමුදාාරය සත්‍යය ක රහතන් වහන්සේ අරමුණ පිළිගන්න එතු නිරෝධයි නීද එ නිරෝධාරි සත්‍යයයි. ආපු මාර්ගය සීලසමාධි ප්‍රඥා එංග සිතින් තමයි පරීක්ෂණය කළේ තැන් පත් වූ සිතින් සීල එක පිහිටල ලබාගත්ත අවබෝධය ප්‍රඥාවයි. පියවරතුන සම්පූර්ණයි සීල සමාධී ප්‍රඥා තුළත්වෙෙන්නේ මොන ර්ගයේද අර්ෂ්ටාංගික මාර්ගය නැ හරි දච්චතුරටි සොත්තිය දෝකනේ දවබෝධ කරගණ්ඩුවන දඟලන්න යෝකටන දැ පැහැදි ද කීපේ. තරම මනසිම් විභාගක කලලා නෙමේද මේක තේරුම් කර ග්ඩුවෝන විශෂඳ ගණ්ඩෝනි පැහැදිලිද කියන එක එතර මනසිම් විභාග කරනටමකක්ද කියන්නේ භාවනා ඔදයි භාවනා කිය මොන භාවන විදර්ශශනා භාාවනා සම භාවනවෙෙනයි. සමතයෙන් කරන්නේ මේ විදර්ශනාවේ ගැන මේ බුද්ධයන් කරන පරීක්ෂණය සඳහා සිත සකස් කර ගැනීමක් විතරයි. සමතයෙන් කරන සමතයකට පත් කර ගන්න. නීවරන පොඩ්ඩකට බැහැ කල්ලා තිර සමතයකට පත්කර ගෙන විභාග කරනවා. බෙදල බලලා බෙදර බල ධර්මදේශන අවසන් කරන්න කාල පැහැදිරිද කියන. අනත්්‍ය දදු කදන නාත්මකයෙන් ලක්ෂණය කියල දෙන්න රබර පාර්තම ඇතියන්න්නේෙන්නේ අනාත්ම ලක්ෂණ ඉන්ද්‍රියන් ගේ අධීපතිභාවේ ආත්මයට විරුද්ධ වච්චනයෙන් නාත්මයකයන්. එකක ආත්මිකයන් මකත් සදාකාලික ස්තීර වෙනස් නොවන දේරන ආත්මයකයන් තමාගේ වසේ පවත්වන්න පුළුවන්දේට ආත්මිකයන් දව කියප එකක්ත් තමාගේ වශේ පවත්වන්න පුළුවන් එ අනාත්මද එද අනිත්‍ය දුක්කා අනාත්මද එේම විශ්වේ ්‍රාත්මක වෙන්නේ අධ්‍යාත්මිකහ බාහිර වසේ නිවරදිව සභායන් තුනක් විශ්වය ක්‍රියාත්මකයි කියන එක තාගතයන් වහන්ස පෙන්නල දුන්න ඒතමයි අනිත්්‍යය දුක්ක අනාත්ම පැහැදිලිත. පුළුවන් අවබෝධ කරන්න පුළුවන් අවබෝධ කරන්න. හැබැයි පැතර හරවන්ඩය නො මනස සම්මුති ලෝකෙන් බැහැර කරන්න සමුති ලෝක ගන් හරට. ීවත්වෙන්න්න වස්සය නිසා සම්මුතිලෝක ටිකක් පවත් අන්ඩ වෙන අනැත්තම් බැනිනි මක නම කියල කතා කරන්න වෙනන කෙනෙක් ඉදිරියට එනකොට යට නම කිය කතා කර නාම රූප දෙකම මෙහෙන්න කිවොත්වේම හරින්නන්නේ එමන ත සතරම හදාතුම මෙහෙෙන්න්න කිවොත්හෙම ඒක ගැලපෙන්න්නේ එනුවට හිතායි මෙයාගේ මහකරරි මොලය මරුත්ක සම්මුතිල හෝගේ ඉන්න හොඩ එව විවාහරයට ගන්ඩ වෙනවා හැබැයි බෙදල බලන්ට් මකක් දෙකාත්මක වෙන්න එඒ දකින පරම සයඒ පරම සතය තමයි චර අරි සත්තිය ඉට පස්සේ අරමුණු පිළි ගන්නේ සම්පරිච්චන සන්තීරණ වොත්තපන ජවන් එ කර්මනය ගවට කර්මන ඇත කර්මනය ඇතවි පාකන්න කාඩ කර්මක්ෂය යාන රාථල රහතන් වහන්සේ කර්මශ්‍යය කළා අවස්සන් කළා දැම් පැහැදිලීද හොඳයි.